ඔව් ඇත්තටම ගොඩක් සතුටුයි මොකද මම ඉන්ටර්නැෂනල් මැච් එක කවුරු මාස පහමාරක් හයකින් පස්සේ වගේ සෙල්ලම් කරේ තින් ඇවිල්ලා පළවෙනි තරගෙම මේ වගේ දශකමක් දක්වන්න ලැබුණ එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි ඒ වගේම කණ්ඩායමක් විදියට අපි මේ තරගාවලිය ජයග්‍රහණය කරා ඉතින් 2024 අලුත් කණ්ඩායමක් ඉතින් මේ ලැබුණ ජයග්‍රහණය ඇත්තටම පර්සනලි සහ කණ්ඩායමේ ක්‍රීඩකෙක් විදියට ගොඩක් සතුටුයි නෑ ඇත්තටම ඒක මං හිතන්නේ මට ඒක ලොකු පීඩනයක් වෙයි කියලා මොකද මම අවුරුදු දෙකක් LPL නායකත්වයේ දරුවා ඉතින් ඒකෙන් ගිය වසරේ තිබුණු තරගාවලියේ ජයග්‍රහණය කරා නායකයා විදිහට ඉතින් මං හිතනවා මම නිතරම බලන්න කණ්ඩායමට මගෙන් කරන්න පුළුවන් උපරිම දේ ඉතින් මම ඒක නායකයා වුණත් ක්‍රීඩකයෙක් වුණත් මම බලන්නේ කිසිම ප්‍රෙෂර් එකක් ගන්න නැතුව මගෙන් කණ්ඩායමට වෙන්න පුළුවන් උපරිම ඒ කරන්න ඉතින් ඒක මම හිතනවා ඒක මට ලොකු ප්‍රෙෂර් එකක් වෙන්නේ නැහැ ඉතින් මම ක්‍රීඩකයෙක් විදිහට මම තවමත් එක් දින ලෝක උසුලානේ ක්‍රීඩා කරලා නැහැ ඉතින් ක්‍රීඩකයෙක් විදිහට ඒක ගොඩක් කනගාටුදායක දෙයක් මොකද මම අවුරුදු 2019 ලෝක උසුලානේ පස්සේ අවුරුදු 4ක් එක් දින තරඟ ක්‍රීඩා කරලා ලෝක කුසලාණිය ලඟ වෙද්දි මට ඒ වගේ ඉන්ජරි එකක් වෙලා ලෝක කුසලාණිය මිස්සු එක ඇත්තටම ගොඩක් කනදාටු ඒ වගේම ඒක මට LPL ගහලා මිස්සු දෙයක් නෙවෙයි ඒක LPL එකෙන් පස්සේ මම ආපහු සුව වුණා ඒකෙන් පස්සේ මම රනින් කරන වෙලාවක ආපහු මගේ මේ ඉන්ජරි එක වුණේ ඒක වෙනත් ඉන්ජරි එකක් ඉතින් ඒකෙන් තමයි මට ලෝක කුසලාණිය මිස්සු වෙන්නේ ක්‍රීඩකයෙක් විදියට ඒක හැම ක්‍රීඩකයෙක්ම ගේම ඩ්‍රීම් එකක් ලෝක කුසලානයක් සෙල්ලම් කරන එක ඉතින් ඇත්තටම ගොඩක් කනගාටුයි ඒ වුණාට දැන් අපිට වෙච්ච දේවල් කතා වෙනවට වඩා හොඳයි අපේ ඉන්න අනෙක් ක්‍රීඩකයන් එක්ක එකතු වෙලා ඉස්සරහට තියෙන තරම් ජයග්‍රහණය T20 නායකත්වය ලැබුණා ඒ වගේම අපිට තව මාස පහකින් T20 World Cup එකක් තියෙනවා ඉතින් මම නායකයා විදියට මම ලංකාවේ ඉන්න හොඳම T20 කණ්ඩායම තමයි මට හැම වෙලාවෙම ඕන තරග ජයග්‍රහණය කරන්න ඉතින් මාස පහකින් එන වර්ල්ඩ් කප් එක තමයි අපි ගොඩක්ම ප්ලෑන් කරන්නේ ඉතින් ඒක නිසා අපිට සීනියර් ප්ලේයර්ස් ලගේ ඒ දක්ෂතාවලුත් වැදගත් වෙනවා ඒ T20 වර්ල්ඩ් කප් එක ජයග්‍රහණය කරන්න ඉතින් මගේ අරමුණ තියන්නේ හැම සීනියර් ප්ලේයර් කෙනෙක්ගේම සහ ඉන්න අනිත් ප්ලේයර්ස් ලගේත් සහයෝගය අරන් වර්ල්ඩ් කප් එක හොඳට ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරන්න ඒක ඇත්තටම කියන්න ඕන අපිට ප්‍රේක්ෂකයෝ අපි මැච් දිනනකොටත් පරාද වෙනකොටත් අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඒක අපිට කියන්න බෑ ප්‍රේක්ෂකයෝ මැච් එක බලන්න ආවේ නැත්තේ මේ මැච් තුන බලන්න ආවේ නැත්තේ අපි කලින් තරග සවුත් විදියට පරාද වුණා කියලා මම හිතන්නේ ඒක කාරණයක් කියලා. මොකද අපි දැක්ක කලින් මැච් දෙකට වැඩිය අද ප්‍රේක්ෂකයෝ ඇවිල්ලා ඉන්නවා මැච් බලන්න. ඉතින් මම හිතන්නේ ඒක මම දැක්ක ගේට් දෙකක් ඕපන් කරලා තියෙනවා නොමිලේ. ඉතින් එතකොට ප්‍රේක්ෂකයෝ එනවා. ඉතින් මැච් පරාද වෙන එකද නැත්නම් ප්‍රේක්ෂකයන්ට තියෙන මේ වෙලාවේ තියෙන අපහසුතාව නිසාද කියන එකත් අපි බලන්න ඕනේ. මොකද පහුගිය කාලේ ගොඩක් දේවල් ක්‍රිකට් ගැන කතා වුණා. මීට වැඩි ප්‍රශ්න ලංකාවේ තිබුණා. ඉතින් ඒ කට්ටියත් කතා කරන්න ලෑස්ති වුණේ ක්‍රිකට්ම ඉස්සරහට අරගෙන ඉතින් මේ මීට වැඩි කොච්චර ලංකාවේ ප්‍රශ්න තිබුණත් ක්‍රිකට් ගැන කතා කරා පාර්ලිමේන්තුවේද හැමතැනම. ඉතින් මම හිතනවා ප්‍රේක්ෂකයෝ අපිට තියෙන ගෞරවය සහ අපිට උදව් කරන එක කවදාවත් නවත්තලා කියලා මම හිතන්නේ නැහැ. මොකද මම හිතනවා ඒගොල්ලෝ ඉස්සරහට අපිත් එක්ක හැමදාම අපි තරග ජයග්‍රහණයේදීත් පරාද වෙද්දීත් අපිත් එක්ක ඉන්නවා. ඒ සර්ජරි එකේදී මට ගොඩක් උදව් කරා. විශේෂයෙන්ම කියන්න ඕන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මට ඒ වගේ සර්ජරි එකක් ඒ සර්ජන් කරපු පළවෙනි ක්‍රිකටර් තමයි මම. ඒ සර්ජරි එක කරපු ඉතින් ඒ වගේ සර්ජරි එකක් කරලා මට මේ වගේ ඇවිල්ලා කම්බැක් එකක් දෙන්න පුළුවන් වුණා කියන්නේ ඉතින් මම හිතන්නේ ඒක සක්සස්ෆුල් කියලා. මොකද ඒ සර්ජරි එක අපි හැමෝම දන්නවා ලේසි සර්ජරි එකක් නෙවෙයි. ඉතින් ඒකෙන් පස්සේ මට මේ විදියට ඇවිල්ලා පර්ෆෝම් කරන්න ලැබුණේ ඒ සර්ජන් දීලා තිබුණු පීරියඩ් එක හරියටම ඉවරනකොට මට අපි ඒ ප්ලෑන් හරියට කරපු නිසා තමයි මට ඒක කරන්න හම්බුනේ. මේ තරගේ ක්‍රීඩා කරන්නත් හම්බුනේ. ඒ වගේම සෝෂල් මීඩියාවල ගොඩක් දේවල් යන ඉතින් ඇත්තනම් මම සෝෂල් මීඩියාවල ගොඩක් බලන කෙනෙක් නෙවෙයි.
මට ෆොටෝස් එවලා තිබුණා වෙන කට්ටිය. ඉතින් ඒක ඒ අයටම තේරෙනවා ඒක ඇත්තක්ද පුරුද්දක්ද කියලා. ඉතින් මම ඒක ගැන කතා කරන්න යන්නේ. මම ක්‍රීඩකයෙක් විදියට මට මේ හැමදේම ලැබුණේ මේ ක්‍රීඩාව නිසා. නැත්තම් අද වනින කියලා කෙනෙක් කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ වගේම පොඩි කාලේ ඉඳලා තිබුණු අපේ අරමුණ තමයි නැෂනල් ටීම් එක රිප්‍රසන්ට් කරන. ඉතින් ඒක උනාට පස්සේ අපි හිතන්න අපිට තියෙන හැමදේම ලැබෙන්නේ මේ ක්‍රීඩාව නිසා. ඉතින් අපි මේ ක්‍රීඩාවට උපරිම කළගුණ දක්වන්න ඕන. නැත්තම් අපිට ආපහු මේ ක්‍රීඩාවෙන් ඉස්සරහට දෙයක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ගොඩක් අනිත් එක කියන්න ඕන. මම වාගේ වාගේ දෙවොලි තරඟේ ක්‍රීඩා කරන්න හිටිය. ඉතින් ඒක පොඩි පොඩි ප්‍රශ්න නිසා සහ දේවල් නිසා මට දෙවනි තරගේ ක්‍රීඩා කරන්න ලැබුණ නැහැ. මම ක්‍රීඩා කරන්න හිටියේ ඒත් මට ඒක ලැබුණ නැහැ. ඉතින් ක්‍රීඩකයෙක් විදිහට ඇත්තරම මම බලන්නේ හැම තරගයක්ම ක්‍රීඩා කරන්න මට ක්‍රීඩා කරන්න පුළුවන්. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා නැවතත් මගේ සර්ජරියකට උදව් කරපු සියලු දෙනාට. මට ඇවිල්ලා මේ තරගේ හරි ක්‍රීඩා කරලා මට මේ දක්ෂතා දක්වන්න ලැබුණා.